ධාතුන්වල සේවසේ සුප්‍රසිද්ධ සංචාරකයෙකු වූ මාකෝ පෝලෝ ශ්‍රී ලංකාව ලෝකේ ලස්සනම දූපත ලෙස හඳුන්වන ලදී. ඒ ශ්‍රී ලංකාව තුල සිත් ඇද ගන්නා සුළු හා භූ දර්ශන වගේම ජීවින් විශාල වශයෙන් අපේ භූමියට පොහොසත් ජෛව විවිධත්වයකින් ඒ ආශිර්වාද කර ඇති නිසාය. කෙසේ වෙතත් මානව ක්‍රියාකාරකම් ජනගහන පීඩනය සහ දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවේ වනජීවීන්ට විශාල තර්ජනයක් වී ඇත. මේ නිසා ජීවීන් වඳවීමේ තර්ජනයන්ටද මුහුණ දී තිබේ. මෑත කාලයේදී කලින් වඳවි ගොස් ඇතැයි විශ්වාස කළ ශ්‍රී ලාංකික කළු දිවියාගේ මරණය පිළිබඳ පුවත මහජන විවේචනයට හේතු විය. මෙම සුවිශේෂී ලක්ෂණ ඇති කළු දිවියා ප්‍රථම වරට හඳුනා ගනු ලැබුවේ 2019 ඔක්තෝබර් මාසයේදී මධ්‍යම කඳුකරයේ වන සංරක්ෂිත ලූබැඳීමේ කැමරාවක් මගිනි. දඩයම් කිරීම සහ වනජීවි අපරාධ ශ්‍රී ලංකාවේ ආවේණික විශේෂයන්ට දිගින් දිගටම තර්ජනය වී ඇත. IUCN රතු ලයිස්තු දත්ත ගබඩාවට අනුව ශ්‍රී ලංකාවේ බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂිත වනජීවි වර්ග 102ක් ඇත. ශ්‍රී ලංකාවේ පරිසර හා ස්වභාව සම්පත් අමාත්‍යාංශය විසින් 2017දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන 34න් එකක් ලෙස සැලකේ. එම වාර්තාවට අනුව උරංගින් වඩාත් අවධානමට ලක්ව ඇත. සමනලුන්, මිරිදිය කකුලුවන්, ගොඩගොළු බෙල්ලන් සහ චිකිත්සක මාළුවන් එම විශේෂිත අනුපිළිවෙලින් තර්ජනයට භාජනය වී ඇත. ශ්‍රී ලංකාවේ අලියා IUCN වඳවීමේ ලයිස්තුවට ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේ දිවියන් උපවිශේෂයක් වන දිවයිනේ මුදුන් පිලෝපිකයා, වනපෙත්තරා, පර්ඩස් කොටියාද වදවීමේ තර්ජනයට ලක් වී ඇත. මිනිස් සහ දිවියන්ගේ ගැටුම් නීති විරෝධී වෙළඳාම් හේතුවෙන් මෙසේ දිවියන්ගේ වාසස්ථාන අඩුවීම කෙරෙහි බලපා ඇත. ජනගහන වර්ධනය ප්‍රතිවිපාක ලෙස දූෂණය ඉහළ යාම, අධික ලෙස මසුන් ඇල්ලීම, අධික ලෙස දඩයම් කිරීම හා ඉඩම් වෙනස් කිරීම මේ සඳහා හේතු වී ඇත. ආවේණික විශේෂයන්ට අහිතකර ලෙස බලපා ඇත්තේ මානව ක්‍රියාකාරකම්ය. මේ නිසා ශ්‍රී ලංකාවේ වන අලි සතුන්ට විශාල තර්ජනයක් වී ඇත. මිනිස් අලි ගැටුම ශ්‍රී ලංකාවේ පාරිසරික හා ප්‍රජා ජීවනෝපාය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි. මිනිස් ජනාවාස වැඩි වීම නිසා අලින්ගේ වාසස්ථාන කරා ආක්‍රමණය වන විට භෝග හා නිවාස විනාශ කිරීම වැනි ප්‍රතිවිපාක ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට අඛණ්ඩව තර්ජනය කරයි. කුඩා දූපතක් ලෙස දේශගුණික විපර්යාස හේතුවෙන් පැනනගින තර්ජන කිහිපයකට ශ්‍රී ලංකාව ගොදුරුවේ. අපට ආවේණික ශාක විනාශය දේශගුණික විපර්යාසයන්ට හේතු වී ඇත. මේ සඳහා පිළියම් වශයෙන් ප්ලාස්ටික් භාවිතා අඩු කරන්න. මේ නිසා වෙරළ බඩ දූෂණයෙන් උදවා ගත හැකිය. කැස්බෑවන්, තල්බසුන්, ඩොල්ෆින් මුහුදු පක්ෂීන් හා තවත් සතුන් රාශියක් මේ නිසා සුරක්ෂිත වේ. පරිසරය ආරක්ෂා කිරීම ඔබගේ සඳහා ඔබ දායක වන්න. ඒ සඳහා හැම දිනාම දැනුවත් කරන්න. ඔවුන්ගේ හැකියාවන් ඉහළ නංවන්න. ඒ සඳහා සමාජ මාධ්‍ය හොඳ වේදිකාවකි. ගස් සිටුවන්න. මිනිසා වනජීවීන් හා ගස් අතර සම්බන්ධතාවය තීව්‍ර වේ. ගස් සිටුවීමට අනික් අයවද දිරිමත් කරන්න. ගස් නවාතැන් සපයයි. උෂ්ණත්වය නියාමනය කරයි. මිනිසා සතුන් සඳහා වාසස්ථාන සහ ආහාර සපයයි. සමාජ වගකීම් දරන්න, පරිත්‍යාග කරන්න, වනජීවි සංරක්ෂණය සඳහා මුදල් පිහිටවන්න. මක් නිසාද ශ්‍රී ලංකාවේ වනජීවි සංරක්ෂණය සඳහා අයවැය ප්‍රතිපාදන අවම මට්ටමක පවතින නිසාය.